හදිසි අනතුරක්කට ලක්වෙච්ච කෙනෙක්, පහරදීමකට ලක්වෙච්ච කෙනෙක්, අපහරණයකට ලක්වෙච්ච කෙනෙක්, හදිසි ගින ගැනීමක් ඇතිවන ස්ථානයක සිටින කෙනෙක්, ඒ තමන්ට ඇති වූ විපත ක්ෂණිකව පොලිසියට, ආපදා කළමනාකරණ අංශවලට, ඇම්බියුලන්ස් සේවයට දැනුම් දීම සඳහා ගතවන කාලය සහ ප්‍රතිචාර දක්වන කාලය සැලකිය යුතු බව අපිට පෙනී ගිහිලා තියෙනවා. ඩිජිටල් ඉරදල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය ICT ආයතනය සමග එකතු වෙලා අපි හඳුන්වා දීමට බලාපොරොත්තු වෙනවා ඉමර්ජන්සි ඇප්, හදිසි තත්වයන් පිළිබඳව තොරතුරු දන්වා ප්‍රතිචාර ලබා ගැනීම පිළිබඳව ඒ අවශ්‍ය තාක්ෂණික උපාංග සහිත ඇප් එකක් අපි හඳුන්වා දෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ අලුත් ඇප් එක ක්‍රියාත්මක වුණාම අදාළ ජංගම දුරකථනයේ දෙපාරක් ස්පර්ශ කරලා පොලිසියට, ඇම්බියුලන්ස් සේවයට, ඒ හා සම්බන්ධ අනෙක් වැදගත් ආයතනවලට ආපදාවේ ස්වරූපයයි පුද්ගලයා ඉන්න තැනයි ගැන නිවැරදි දැනුම් දීමක් කරන්න Google Map සම්බන්ධ කරගෙන. ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා. පොහොට්ටුව මොකද කියන්නේ ඔවුන්ගේ අපේක්ෂක තෝරන ක්‍රමය ගැන. සෞදි අරාබිය වගේ, කුවේට් දේශය වගේ, බ්‍රුනායි රාජ්‍ය වගේ රාජපක්ෂ පවුල විසින් තමයි නායකයා තෝරන්නේ. අපි සර්වජන ඡන්දබලය ලබා දීපු මේ ආසියාවේ පළවෙනි රාජ්‍යය. උළු ලෝකයේම පළවෙනි රාජ්‍යයන් අතරින් එකක්. අපි වගේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ විශාල අධ්‍යක්ීමක් තියෙන රටක පවුල විසින් තමයි ජනාධිපති අපේක්ෂකයා තෝරන්නේ. ඒ පවුල කෙනාට ඡන්ද දෙන්න කියලා කියනවනම් ඒක ප්‍රජාතන්ත්‍රවාදී රටක සමාජයක තිබිය යුතු ලක්ෂණයක් නෙමෙයි, ඒක පිළිකුල් කරන්න ඕන ලක්ෂණයක්. ගෝත්‍රවාදී ලක්ෂණයක් අපි ප්‍රතික්ෂේප කරන්න අවශ්‍යයි.